ඔෆිස් එකේදී මගුල් නටනවා. මැනේජ්මන්ට් එකට කේලම් කිය කිය මහලකුවට නම වන්දනාලු. ඒකි කරන්නේ තුට්ටු දෙකේ වැඩ. නිලන්තිත් ශ්‍යාමත් කාමරයට ආවේ බැනගෙනමය. වන්දනා වචනයක්වත් කීවේ නැත. අනිත් අයගේ වැරදි හොය හොය මැනේජ්මන්ට් එකට කියන්නේ ඔයා මෙතන මැනේජර් කෙනෙක් කියලාද හිතන් ඉන්නේ. රුපියල් 500කින් පඩිය වැඩ කරගන්න තුට්ටු දෙකේ වැඩ කරන්න එපා. වන්දනා පුටුවෙන් නැගිටේ කේන්තියෙන්ම නොවේ. ඒත් ඒ සමගම රුවන් කාමරයේ දොර අසල උන්නේය. කෙල්ල ස්ටාෆ් එක මැද තනිවන බව ඔහු හොඳින් දැනුන්නේය. ඇය කෙදිනකවත් කේලම් කිව්වේ නැත. වන්දනා මෙතන මැනේජර් කෙනෙක් තමයි නිලන්ති. දන්නේ නැත්තම් දැනගන්න. වන්දනා තමයි අපේ අලුත් ප්‍රොඩක්ෂන් මැනේජර්. රුවන්ගේ කතාවෙන් නිලන්තිගේත් ශාමාගේත් දැස් විශාල විය. එසේ සිදුවේ කෙසේදයි ඔවුන්ට හිතාගන්නටත් බැරිය. මෙයා ඔව් ඇයි වන්දනා පහළ ප්‍රොඩක්ෂන් එකේ රූම් එකට යන්න ලෑස්ති වෙන්න. දෙකට ස්ටාෆ් මීටින් එකක් තියෙනවා. ඔයාගේ සහයට දීප්තිව මං දානවා. දීප්ති අලුතෙන්නා ගැහැණු ළමයෙකි. ඇය නිහඬ නිස්කලංක චරිතයකි. වන්දනා තමා ළඟට ඇය දැමීම ගැන සතුටු වූවාය. ඔයාලා දෙන්නා බිල්වල තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බලාගෙන ඉන්න. ෂෝටේජ් තිබ්බොත් සෑහෙන ප්‍රශ්නයක් වෙයි. නිලන්ති ශාමා දෙස බැලුවේ ගැහෙමින් මෙනි. රන්තරු ආයතනයේ මේ සිදුවෙමින් පවතින්නේ මොනවාදැයි ඔවුන්ට සිතා ගන්නටත් නොහැකි විය. වන්දනා ඇගේ ෆයිල් මිටියත් හෑන්ඩ් බෑගයත් අතින්ගෙන කාමරයෙන් පිටතට යන්නට සැරසී නිලන්තිත් ශාමාත් ළඟ නතර වූවාය. කවදාවත් ඔයාලා දෙන්නා බිලින් වලින් සත පහක්වත් ගත්තේ නෑ කියලා මන් දන්නවා. ඒත් ඔයාලට අසරණකමට සෑහෙන දේවල් කරන්න වුණා. මෙතන හිටපු වංචාකාරයන්ගේ දුෂ්ට අරමුණු වලට ඔයාලව අහු වුණා. මං ඒක දන්නවා. සේල්ස් එකේ කට්ටිය අයිස්ක්‍රීම් ගෙනල්ලා ඔයාලට පාටි දෙනකොට ඔයාලා එයාලත් එක්ක උඩ පැන පැන අයිස්ක්‍රීම් කකා හොරබිල් දාලා දුන්නා. දැන්වත් වෙච්ච වැරදි තේරුම් ගන්න. ඔයාලා වෙනුවෙන් මං කතා කරන්නම්. ඒත් ඔයාලා වෙච්ච දේ හරියටම කියනවනම්. වන්දනා කීවේ මෘදු හඬිනි. නිලන්තිගේ දෑස්වල කඳුළු විය. රස්සාව නැති වෙයිද කෙල්ලේ? ඇය වන්දනාගෙන් නැසුවේ උගුරෙන් මෙනි. එහෙම වෙන්නේ නෑ. මේ ආයතනය කඩා වැටුනොත් තමයි එහෙම වෙන්නේ. ඇයි ඒක කඩා වැටෙන්න උදව් කරන්නේ? වෙච්ච ප්‍රශ්න ගැන ඔයාලගෙන් අහන්න කලින් ඔයාලා ගිහින් කියන්න. මාත් කියන්නම්. ඔයාලා වංචාකාරයෝ නෙමේ. ඒත් මෝඩියේ මං යන්නම්. මේ කාමරේ ඉද්දි මට ඔයාලා දෙන්න ගහපු කිසිම හින්ට් එකක් මං හිතේ තියාගන්නේ නෑ. ඒත් කද්දී දුන්න වෙරළු ගෙඩිය පවා මට මතකයි. මං යන්නම් කෙල්ලේ. වන්දනා දෑස්වල කඳුළු ගලා එද්දී ෆයිල් මිටියද පපුවට තබාගෙන කාමරයෙන් පිට වූවාය. පහුගිය වසර කිහිපයේ රන්තරු ආයතනයේ වැඩ මෙන්ම එහි හදන කේක්ද රසවත් වූයේ නැත. රන්තරු බටර් කේක් වලින් ආවේ මිහිරි බටර් රසයක් නොවේ. පාන් පිටි පිච්චූ රසය. කපද්දී කේක් එකෙන් භාගයක්ම කුඩු වී වැටෙයි. ඇතැම් කේක් වලට කේක් කියනවාද නැතහොත් ගල්බනිස් කියනවාද කියා සිතා ගැනීමට බැරි විය. මාසයකට වරක් ආයතනයේ සේවකයෙකුට නොමිලේ කේක් ගෙඩි 3-4ක් ලැබේ. වන්දනා ඒවා ගෙදරගෙන ගොස් අහල පහල අයට දෙයි. ගෙදර තියාගෙන තේ එකක් සමග කෑල්ලක් කන්නටවත් සිතෙන්නේ නැත. හොඳ බටර් කේක් කෑල්ලකින් එන රස ඇය දැනුම්නාය. රසයක් මෙන්ම එහි මිහිරි සුවඳක්ද ඇත. පුංචි කාලයේ කේක් ගෙනා පසු එය දවටා ඇති සව්කොලය සූරා කන්නටද හිතනා තරම්
एक एक रसविय एहेत रंतरु केक केसे वूये नेत वंदना एगेन देतुन वराक्म मुदुन कोटुव महताट कीवाय एमे आयतनेट एति आदरेटे मिनिसु सर तवमत रंतरु केक कन्ने इसर कापु रहट ए तदरह ने अपि मोनवा हरि कलोत होंदाई नेद सर मोनवा करन्नद कियला मटत हिता गन्न बै दरुव अपे गेदरट अमुत्तेक कावाम मम अपे केक देन्ने देन्न मट दुखाई ओहु वेदा कीवे बलापोरोत्तु बिंदुनु हंडिनी एहेत देन्न आयतने पिटुपस इन्ने ओहु नोवे ओहुगे पुताय रंतरु केक मिहिरि करन्नट नम रंतरु आयतने ऐति अमिहिरि देवल इवत् कल युतु बव ओहु सितीम कोतरम पुदुमद कल युतु देवल ओहु हरियटम तेरुम गत्ते केसेद रंतरु केक रसनुवन्ने अमुद्रव्य बाल निसाय एवाट दान्ने परण बटर्य सीनी दमन्नेम नेत एहेत निष्पादन अंशय सैहिन मुदलक वियदाम कराय एवा मेतेक कलक गिये निष्पादन अंशय बलागत तयगे साक्कुवटय गियवर सिंहल अवुरुद्दट वेलंदपोलट निकुत कल केक वलिन भागयक्म नैवत रिटर्न वी वेलंदपोलेन आवेय एसे वूये रंतरु केक वलट वडा रसवत् केक वेलंदपोले ऐति निसाय वसर गणनकिन रंतरु केक वल असुरुमवत् वेनस् कर नैत वंदना एगे फाइल मिटियद पपुवट तबागिन निष्पादन अंशये अयट वेन कर दुन कार्याल कामरेट गोडुवे मेसियाल सिते दरागिनय रंतरु केक हदन्नट गन्ना बटर कैल्ले सिट सीनियटे सिट वेनस् कल युतुय वंदना निष्पादन अंशये कलमनाकारिय वी अगे कामरेट एद्दी निष्पादन अंशये सेवकयन् एस उडतबागिन बला उन्नोय वंदना आवे सियल्लन् समग सिना सेमिनी मिनिसु वेरदि करन्ने वेरद्दट अनुबल देन निसाय सियल्ल अलुतिन् सेलसुम् कर पटन्गत् पसु रसवत् केक एकक् हदन्नट पटन्गत हेकिय अय पुटुवे इंदगत्ते बुदु सरणयि कियागिनय ऐय पुटुवे इंदगेन मोहतक दैस पियागेन उन्नाय केल्ल मेरुनु अम्माव सिहिकलाय तमा वेनुवेन दुक विंदि अप्पच्चीव सिहिकलाय तमागे जीवितेट सेवनल्लक मेन इन्ना असंकव सिहिकलाय एतुन देनागे आशीर्वादय तमाट लबेना बव ऐय देन उन्नाय बाबा ओहुगे हंड मेसे अद्दरिन निद्दी ऐय गैसी हिसे एसे हुआय ससंक एगे मेसे पामुल उन्नाय वेड बारगत्ताट हेनम पुंजी कैगक एगे एस्वल कंदुलु पिरुनी मट दुन्न देवाल मदिदर अत्तरन ओयागे हित पिरिसिदुवे एनिसा मोन प्रश्ने आवत बय वेन्ने एपा ओयाव देयो रखिनवा හොඳට වැඩ කරගෙන යන්න මාව මතක් වෙන්න මේක මේසෙ උඩ තියාගන්න වන්දනා කිසිවක් නොකිය ඔහුදුන් කුඩා තිරිනේ දෙස බලා වුණාය එය මේසය මත තබන කුඩා කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවකි මං යන්නම් හවසෙන්න කේ තෙත දැස් මිරිකාමෙන් ඇය කීවාය ඉන්පසු ඇය පුටුවේ වාඩි වී ओहु गेना बटर पहगत कुडा सारना बुदुपिलिमे देस बला उन्नेय एय अंगल तुनक पमन पिनबर पिलिमे की एय दी ओहु कियो देवल एगे हिते रेव पिलि रेव देन्नट विय ओयागे हित पिरिसिदुई देय्य ओयाव बला गन्नवा वंदना देसग पिसदा गत्ताय देय्यो नेतत ओया माव रखिनवा कियला मन दान्नवा मिस वेड बारगत्ता कियला रुवंसर कियुवा आयु बोवान कियन नावे निष्पादन अंशे सियलुम सेवकयान कामरे दोरासल पोदिगेसी उन्नोय वंदना
ඔවුන් සියල්ලන් දෙසම බැලුවේ එක බැල්මකිනි. ඔයාලා ඔක්කොමගෙන් මං අහන්නේ මට උදව් කරන්න පුළුවන්ද මේක ගොඩනගන්න? වන්දනා ඒ ප්‍රශ්නය අසා සියල්ලන් දෙස බලා උන්නාය. ඔව් මිස්, ඔයාලට පුළුවන් නම් මට උදව් කරන්න, මටත් පුළුවන් ඔයාලට උදව් කරන්න. ප්‍රොඩක්ෂන් එකේ අයට තියෙන ප්‍රශ්න ඔක්කොම මං දන්නවා. අවුරුදු දෙකකින් පඩි වැඩි වෙලා නැහැ. එහෙම නේද? ඔව් මිස්, සියල්ලන් කීවේ සතුටිනි. යුනිෆෝම් ඔක්කොම පරණයි, ඇය කීවාය. සමහර ඒවා අඳින්නම බෑ මිස්. මං දන්නවා. ෂිෆ්ට් එකෙන් සමහර සේවකයන්ට අසාධාරණයක් වෙනවා. එහෙම නේද? අනේ ඔව් මිස්, එකම කට්ටියක් හැමදාම ඕටි ගන්න. ඇත්ත, ලෝන් එකක් ගන්න ගියාම ප්‍රොඩක්ෂන් එකේ අයට ඒක ලැබෙන්නේ නැහැ. ඔෆිස් එකේ අය ලෝන් ඔක්කොම අරගෙන. ඔව් මිස්, මගේ වයිෆ් නැති වෙච්ච වෙලාවේ අවසාන කටයුතු කරන්න රුපියල් 10,000ක් ගන්න බැරි වුණා. බයිසිකලේ විකුණලා අවසන් කටයුතු කළේ. නිෂ්පාදන අංශයේ ගුණපාල කීවාය. මං දන්නවා. ඒ වගේම ඔයාලා තව එක දෙයක් පිළිගන්න ඕනේ. මොකද්ද මිස්? අපි හදන කේක් රස නැහැ කියලා. හැමෝම බිම බලා ගත්තෝය. ඒවා කේක් නෙමේ, ගල්බනිස්. කඩේ පාන් ඊට වඩා රහයි. වන්දනා වේගයෙන් පිටතට පැමිණ කීවාය. ඇයි, අර ඔක්කොම පිළිගත්ත ඔයාලා ඒක පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා මිස්. සේවකයන්ගේ පසුපසට වී ඇයට හොරෙන් මේ කතාව අසා උන් රුවනුත් සසංකත් මුහුණට මුහුණ බලාගෙන සිනාසුනෝය. ඉස්සෙල්ලා අපි දෙයක් කරලා පෙන්නමු. අර ඔයාලගේ ප්‍රශ්න ඔක්කොම මං විසඳලා දෙන්නම්. පඩිත් වැඩි කරලා දෙන්නම්. යුනිෆෝම් අලුතින් අරන් දෙන්නම්. ප්‍රොඩක්ෂන් එකේ සේවකයන්ටත් මේ ආයතනයේ සමතැන අරන් දෙන්නම්. කැමතිද? මාත් එක්ක අවුරුද්දක් දුක් විඳිමුද? මං 10ට ඇවිත් 3ට ගෙදර යන්නේ නැහැ. 7ට ඇවිත් රෑ 10 වෙනකල් ඉන්නවා. ඔයාලා මට අද උත්තරයක් දෙන්න ඕනේ. මේ ඔක්කොම වෙනස් කරලා අපි මේක හදමුද? අද ඉඳලා කේක් මාකට් එකට යවන්න කලින් හදන වෙලාවේදී අපිටම හොරෙන් කන්න හිතෙන තරමට අපි මේ කේක් රහට හදමුද කියන්න. සසංක ඩෑග් බැඳගෙන පිටුපසට වී අසා උන්නේය. රුවන් ඔහුගේ පිටට තට්ටු කළේය. අපි පිටරට ගිහින් මොනාද බං ඉගෙන ගත්තේ? ඔහු කීවේ අවංකවමය. මිස් අපිත් එක්ක ඉන්නවා නම් අපි ඒක කරන්නම් මිස්. අපිව මිස් බලාගන්න ඕන. හොඳයි, මං ඔයාලව ඔයාලා හිතනවටත් වඩා හොඳට බලාගන්නවා. අපි මේක කරමු. ප්‍රඩක්ෂන් එකට අලුත් අය ගන්න කලින් මං තව පාරක් ඔයාලා එක්ක මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලනවා. මං තව ටිකකින් එන්නම්. අපි අද ෆැක්ටරි එකේ ඔක්කොම අස් කරමු. අවුරුදු ගානක් පරණ පිටිබාල්දි ඔක්කොම විසික් කරමු. තැටි සේරම හෝදමු. අවන් අස්සේ මීයෝ සිය ගානක් පිච්චිලා ඉන්නවා. ඒවා ඔක්කොම ගලවන්න. මික්සින් මැෂින් වල රෙදි කෑලිත් මික්ස් වෙනවා. ඒවා ඔක්කොම අද ෆැක්ටරියෙන් එළියට ගෙනත් අස් කරන්න. මේ සතියේ අපි මේක අස් කරමු. පේන්ට් බාල්දි 3-4ක් ගෙනෙත් මේ බිත්තිවල ගාමු. බිම හෝදමු. මං මෙතන දොරකොඩ බුදු පිළිමයක් ගෙනත් තියෙනවා. ලබන සතියේ අපි එතන බුදුන් වැඳලා වැඩ පටන් ගමු. එහෙම කේක් හැදුවොත් අපේ කේක් තරම් කොහෙවත් කේක් රස වෙන්නේ නැහැ. ඒ වගේම මම මැනේජ්මන්ට් එකට එදාට කියනවා මේ කේක් වල තියෙන්නේ ඇත්තටම ඔයාලගේ දහඩිය කඳුළු කියලා. ඔයාලට ඕන දේවල් අපි ලබා ගමු. හැමෝටම ආයුබෝවන්. මම බලාපොරොත්තු වෙනවා මේ සතියේ කවුරුත් නිවාඩු ගන්න එකක් නැහැ කියලා. එහෙනම් යන්න. මම එන්නම් මස් කරන ඒවා කියන්න. නිෂ්පාදනංශයේ සියලුම සේවකයන්ට දෑත් එක්කර ආචාර කර ඇය කීවාය. ඔවුන් සියල්ලන්ම ගියේ ඇය ළඟට පැමිණ ආයුබෝවන් කියාය. ඇය රුවන්වත්
ससांगवा देखे अंतिम सेवकया गिय पशुय ससांग ऐदिश बलागेनम बला उन्नेया।